ආයුබෝවන් කාලීන පුවත් වාර්තාකරණ අංක 1 සියත උදැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ජනපති රනිල් ජලසමුළුව අමතයි ජලසමුළුවයි රටසමුළුයි හොය හොය රටසවාරියන මහවුන්දලා සහ ලක්ෂ 6ක් කුසගින්නේ පාසල් යන අපේ පුංචි දරුවන් ගැන අද ටෙලිවැකියෙන් මත්පැන් සමාගම් වලින් කෝටි 700ක බදු පොල්ලක් සජිත් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක ජල සමුළුව අමතනු ලැබුවා දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශයන් වළක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමට ලොව ඇතැම් ප්‍රබල රටවල් අකමැත්තෙන් සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාමූහික සෞභාග්‍ය සඳහා ජලය යන්න තේමා කරගනිමින් බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සහභාගී වුණා. එහිදී ජනාධිපතිවරයා හට හිමි වූයේ ඉහළ පිළිගැනීමක්. මෙහිදී 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඇමතු ජනාධිපතිවරයා යුක්‍රේන මරණ හා විනාශයන් සඳහා අරමුදල් සැපීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටියද දේශගුණික විපර්යාස සඳහා ඇතිවන මරණ හා විනාශයන් වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම සඳහා රටවල් අකමැත්තක් දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වල වාර්ෂික ලාභය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.4ක් ලෙස ගණන් බලා ඇති බවත් දේශගුණික විපර්යාස සැන් වෙනුවෙන් අරමුදල් සෙවීම සඳහා එම ලාභෙන් 10%ක බද්දක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර ඇති බවත් 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. Harnessing the power as one for the brightest smile on every face for the future of our home. මෙ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු රජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර අතර හමුවක් ඊයේ සිදු වුණා. එහිදී ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපීය මුලපිරීම නීල ආර්ථිකය මෙන්ම මුහුදු පැලෑටි කර්මාන්තය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා. මෙ අතර ඊයේ රාත්‍රියේ පැවති විශේෂ භෝජන සංග්‍රහයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. Ladies and gentlemen, please welcome all the leaders at the welcoming dinner of the 10th World Water Forum 2024. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ඔබ දන්නවා අද ලියන්නේ 508 වැනි ටෙලිවැකිය. හොඳම දේ දරුවන්ට. හොඳම දේ දරුවන්ට කියලනේ අපි අහලා තියෙන්නේ නේද? අපේ දේශපාලුවන් කට ඇරියොත් කියන්නේ හොඳම දේ දරුවන්ට දෙනවා කියලානේ නේද? මොන තරම් හොඳම දේවල් අපේ දරුවන්ට දීලා තියෙනවද දෙනවද කියලා. ඔය හරි අපූර්වට මේ ඊයේ පෙරේද එළියට ආවා. ඒ අර මේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හොඳේ රජයේ පාසල්වලට යන ප්‍රාථමික අංශවල දරුවන් ලක්ෂ 6ක් විතර මතක තියාගන්න. ලක්ෂ 6ක් විතර උදේ ආහාරය ගන්නෙ නැතුව කුසගින්නේ තමයි පාසල් ඇවිත් තියෙන්නේ. ගන්නෙ නැතුව නෙමෙයි කන්නමුකුත් නැති නිසා. හරිය කන්නමුකුත් නැති නිසා. නැත්තම් අම්මලා තාත්තලා කවදාවත් දරුවෙකුව කුසගින්නේ තියන්නේ අපි එක ඉස්කෝලේට ගියාම ළමයා කෑම එක බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්න. ඒක තමයි. හරි දුක හිතන කොළඹ ඉස්කෝලේක. පාසල් දරුවන්ගේ සංඛ්‍යාව 140ක් විතර වෙනවා. ඒ ප්‍රමාණයෙන් 106ක් විතර කෑම නැතුව කුසගින්නේ පාසල් එනවා කියන්නේ දරුවන්ට හොඳම දේ හොඳටම දීලා නේද? ඈ හොඳම දේ හොඳටම දීලා.
සමහර වෙලාවට පාන් පෙත්තක් කාලා දවසම ගෙවන ඉහළ පන්තිවල දරුවනුත් ඉන්නවා. ඒ වයසේ දරුවන් සාමාන්‍යයෙන් ලැජ්ජාවට කියන්නේ නෑනේ, කෑම කෑවේ නෑ කියලා නේද, මට කන්න නෑ කියලා නේද. දැන් ඔය දරුවන්ට දිවා ආහාරය දෙන වැඩේ තියෙනවනේ. ආන්න ඒකෙදි එක දරුවෙකුට වැයවෙන්නේ රුපියල් 110ක් විතරයි. හොඳේ, රුපියල් 110ක් තමයි වෙන් කරලා තියෙන්නේ. දැන් මේ ආහාර වේල සඳහා අවුරුද්දකට රුපියල් බිලියන 16.6ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 1660ක් වැය වෙනවා. හොඳේ, දැන් ඒ වැඩේටත් ඔය තව රුපියල් බිලියන 4ක් විතර අඩුයිලු. ඒ නිසා විදේශගත වූවන් කැමති නම් මේ දරුවන්ට ආහාර වේලක් දීමේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් කියලත් ඔය ක්‍රම සහ විධිකාරක සභාවේදී එළිදරව් වුණා. දැන් දරුවන් ලක්ෂ 16කට විතර මේ විදිහට ආහාර වේලක් දෙනවා රුපියල් 110කට විතර. හොඳේ, මේ රුපියල් 110ට දෙන කෑම වේලේ මොනවද තියෙන්නේ කියන එක වෙනම ප්‍රශ්නයක්. හරිද, මුලින්ම ඔය කෑම එකට ගෙව්වේ රුපියල් 80ක් විතර. හොඳේ, දැන් මේ දරුවන්ගේ කෑම වේලට අපි හිතමුකෝ බිත්තරයක් දැම්ම කියලා, බිත්තරයක් තිබ්බා කියලා, රුපියල් 48ක් රුපියල් 50ක් විතර වෙනවා බිත්තරයක්. හරිය, ඉතිරි රුපියල් 60න් තමයි ඉතින් දෙන එළවලුකුයි තව මොනවා හෝ දෙයක් දෙන්න වෙන්නේ නේද. රටේ අනාගතය කවුද? දරුවන්. ඔය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කළ පරීක්ෂණයකින් සනාථ වුණා රටේ ජනගහනයෙන් 160ක් විතර, මතක තියාගන්න, ඒ ගානත් 160ක් විතර, ඒ කියන්නේ ඉන්නේ රටේ ඉන්නේ 2,20,00,000ක් විතර. හරිද, ඒකෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් එක වේලයි හෝ දෙකයි කන්නේ කියලා. හරිය, එක වේලයි හෝ දෙකයි කන්නේ කියලා. රටේ වයස අවුරුදු 5ට අඩු දරුවන් 102,000ක් විතර මන්ද පෝෂණයෙන් පෙළෙනවා. සමස්ත පාසල් දරුවන්ගෙන් 116,000ක් විතර විවිධ පෝෂණ උන්නතාවලින් පෙළෙනවා. හොඳේ, දැන් රටේ දරුවන්ගේ ඇත්ත තත්ත්වය තමයි ඔය. දරුවන්ට හොඳම දේනේ දීලා තියෙන්නේ නේද? දැන් බලමු දරුවන්ට හොඳම දේ දෙන්න හදන අපේ මේ පාලක නඩේ දිහා නේද. උන්දලා රංචු ගහිලා රට සවාරි. හොඳේ, ජල සමුළුයි නල සමුළුයි හොය හොය ඇවිදිනවා. හරිය, රට සවාරි 18 දැන් 19ක් වුණා. නටපු නැටමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, ලැබුණු ඩොලරයකුත් නැහැ. හොඳේ, රට සවාරි සැප සවාරි විතරයි. හොඳේ, බොක්කේ BMW V8. හොඳේ, බොක්කේ BMW V8. හක්කේ දරු දුක. හරිද, බොක්කෙම ඉල්ලන්නේ මොනවද? BMW සහ V8. දැන් දරුවන්ට කන්න නැති රටේ මේ නඩය මේ දවස්වල BMW V8 ඉල්ලනවා. හොඳේ, මන්ත්‍රීලට මැති ඇමත්තන්ට හැමෝම නෙමේ 116ක් විතර ඉල්ලලා කියලායි ආරංචිය. හොඳේ, තීරුබදු රහිත අදි සුකෝපභෝගී වාහන මේවා. හොඳේ, මේ එක වාහනයක් අඩුම ගානේ, හොඳේ අඩුම ගානේ රුපියල් කෝටි 7-8ක් විතර වෙනවා. මේවට පෙට්‍රල් ඩීසල් පිනට. හරිද, මේ ඩීසල් පෙට්‍රල් බවුසර් පිටින් තමයි අරන් යන්න ඕනේ මේ වාහන පිටිපස්සෙන්. හරිද, කන්න නැති දරුවන් ඉන්න රටක තීරුබදු රහිත වාහන. හරිද, තීරුබදු රහිත වාහන. ඔබම ටිකක් කල්පනා කරන්න, ඔබම ටිකක් කල්පනා කරන්න, පාර්ලිමේන්තුවේ උදේ කෑම වේල රුපියල් 150ක් 200ක් විතර වෙන්නේ. හොඳේ, දවල් කෑම වේල රුපියල් 200ක් 250ක් විතර වෙන්නේ. හොඳේ, සියලු දීමනා කාර්ය මණ්ඩල එක්ක මොන නාස්තියක්ද කියලා. හරි, ඒ අතරවාරයේ මුළු පවුලටම රක්ෂණාවරණයකුත් ඉල්ලනවා. හොඳේ, මුළු පවුලටම රක්ෂණාවරණයකුත් ඉල්ලනවා. හරිද, උදේ ඉඳලා 10,000ක් විඳලා මාසෙට රුපියල් 25,000 30,000 සොච්චම් පඩියක් ගන්න උපාධිධාරියා පාරේ කඩේකින් දහවල් ආහාරය ගන්නේ රුපියල් 350ක් විතර ගෙවලා. හරිය, අනික මේ නඩේ පාර්ලිමේන්තුව ඇතුලේ මොකද කරන්නේ? රට බංකොලොත් වෙලා බින්දුවට වැටිලා හිඟමනට පත් වෙනකන් මේ රට ගොඩ ගන්න පුළුවන් එක ආර්ථික මොඩලයක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගන්න ඔය උන්දලට පුළුවන් වුණාද? බැහැනේ නේද? බැරි වුණානේ නේද? ලෝකේ වටෙම සිංගමන් යදින එකයි, ජාතික දේපළ විකුණන් කන එකයි. හරිද, ඔකනේ මේගොල්ලෝ ගාව තියෙන ආර්ථික න්‍යාය නේද? එහෙව් නඩේකට BMW V8 වලට වේදම් කරන සල්ලි වලින් හොඳ කිරිහරක් ටිකක් ගෙනල්ලා ගොවීන්ට දෙන්න කියලා යෝජනා කරනවා. ඔය ඉතින් කිරිගන්ට බැරි වෙච්ච දවසක නේද, හිතට එකඟ නැති වුණත් මසට හරි විකුණගන්ට පුළුවන් කියලා මතක් කරමිනුයි කිරිහරක් ගේන්ට කියලා යෝජනා කරන්නේ. හොඳේ, රජයේ ජනතාව මත බදුපිට බදු පටවද්දී මත්පැන් සමාගම් කෝටි 700ක බදු පොල්ලක් තබා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කරුතර පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 194 වන අධියර කළුතර පානදුර අලිවියා මුස්ලිම් මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම පාසලට රුපියල් 11,77,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් 100,000 මුදලක්ද මෙහිදී පරිත්‍යාග කරනු ලැබුවා. රජයේ ගහන එක බදු ගහනවා හිටලා ගහනවා. ඍජු බදු ගහනවා, වක්‍ර බදු ගහනවා, ජනතාවගේ පීඩනය වැඩි වෙලා, බදු බර නිසා ආදායම අඩු වෙලා, බඩු මිල වැඩි වෙලා, අරුම පුදුම කාරණාව කවදාවත් මත්පැන් සමාගම් ටික හරියට බදු ගෙවීම් ටික රජයට කරන්නේ නැහැ. මත්පැන් සමාගම් මේ මොහොත වෙන විට කෝටි 700ක් පොළු තියලා තියෙනවා. බරපතල සමාජ අසාධාරණ. මොකද්ද මේක පිටුපස රහස? අරක්කු සමාගමට මත්පැන් සමාගමට ඕන තරම් සල්ලි තියෙනවා. බදු පැහැර හරි. බොරුවට නිකන් ජනතාව වන්දවන්න කියන ඔව් බදු ගෙව්වේ නැහැ බලපත්‍රය හොසේ කරා. ඊට පස්සේ සොච්චමක් ආපහු දැම්මම ආපහු බලපත්‍රය දෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මම පැහැදිලිව කියන්න කැමතියි. මත්පැන් සමාගම් අරක්කු සමාගම් මෙතෙක්කල් ගත කරපු දේශපාලන මදු සමය අපි අවසන් කරලා මේ රටේ මහජන සේවයට අවශ්‍ය රාජ්‍ය ආදායම මේ සමාගම් වලින් හැම රුපියලක්ම හැම සතයක්ම රාජ්‍ය ආදායම හැටියට මේ බදු ටික නිවර්දිව අය කරගන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරමු. වෘත්තකයන්ගේ ජාතික පෙරමුණ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී රටේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාදාමයට ඔවුන් සිය දැඩි විරෝධය පළ කර සිටියා. ඇමති ටිරාන් අලස්ට සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට වහා ඉල්ලා අස්වන ලෙසටද ඔවුන් බල කර සිටියා. මේ වෙනකොට සියලුම රාජ්‍ය ආයතන ක්‍රමක්‍රමයෙන් විකුණන තත්ත්වයට තැනට පත් වෙලා තියෙනවා. මේ විතරක් නෙමේ රජයේ සේවා අධ්‍යාපනයේ පවා විකුණන ප්‍රතිපත්තියක් ගෙනල්ලා තියෙනවා. ඉදිරියේදී ජලය පවා විකුණන තැනට එන්න. ජුනි මාසේ 8 වෙනකොට ටෙලිකොම් ආයතනයේ විකිණීමේ SPA කෝල් කළා තියෙනවා. ඒ කියන්නේ ෂෙයා පර්චේස් ඇග්‍රීමන්ට් එක. ඒ වගේම ජුලි මාසේ අගසතිය වෙනකොට බිඩ් කරනවා. ඒ කියන්නේ මේක කෙලිම ලන්සු තබලා ඉවර කරනවා. ඊළඟට මේ දෙවෙනි මගඩිය තමයි වීසා මගඩිය. මේ ගහපු ගිවිසුම අනුව මේගොල්ලන්ට අවුරුදු 2කට සැරයක් ගාස්තු වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ තියෙන බරපතලම කාරණේ තමයි මේ ගන්න ගාස්තුව ඩොලර් 25කට ආසන්න ගාස්තුවක් අය කරනවා. මේ ගන්න ගාස්තු දින 7ක් රඳවගෙන ඉන්න පුළුවන්. අවම වශයෙන් අපි කියනවා ඩොලර් බිලියන 841ක් අවුරුදු 10ට අපිට අහිමි වෙනවා. මේ ඉන්නේ අර කූඩල්ල අවසාන ලේ ටික පෙමින් ඉන්නේ. කූඩල්ල වැටුණාට පස්සේ අයි කූඩල්ලට එල්ලෙන්න බෑ. මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක ඊළඟ පාර්ලිමේන්තුවේ දකින්න ලැබෙන්නේ නැහැ. කූඩල්ලා ලේබනකොට අන්තිම ලේ ටික බොන්න බිඳුව බොන්න දඟලන දඟලිල්ල තමයි මේ කරගෙන යන්නේ. අපි ඉතාම පැහැදිලිව කියනවා රනිල් වික්‍රමසිංහට ඔයගේ අධ්‍යාපන ප්‍රතිසංස් කරන රාමුව ගෙනිලා ගහ ගන්න ඕන තැනක. රනිල් වික්‍රමසිංහ එක එක හෙන්චයෝ දාලා මුදල් හම්බ කරන මහ බැංකුව කැඩුවෙත් මෙහෙමයි. මම හොරගම් කරා යා මිස්ටර් ක්ලීන්. මේ ඩොලර් 25 රටට ගන්න තිබ්බනේ. මොකටද මේ වෙන කම්පැනි එකටද මේ ළමයින්ට ඉන්න ඉස්කෝලවල වහලවල් නැහැ, සරෙප්පු නැහැ, සපත්තු නැහැ, උන්ට පොත් නැහැ. ටිරාන්නල් සම්බ කරලා මොනවද කරන්නේ? මුන් මේ ජනතාවගේ රීරිමාංශය හොරා කන්නේ. මේක තමයි ඇත්ත කතාව. මේ වගේ පත් කරපු මිනිහෙක් තමයි අර හිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙලාවේ. බෝම්බයක් තියෙනකල් දැනගෙන හිටියලු එයා. නමුත් මේ වගේ ලොකුවට තියයි කියලා දැනගෙන හිටියේ. මේ වගේ මොඩියෝ පත් කරන්නේ සල්ලි වලට. ටිරාන්නල්ස්ලට රටගෙන ආදරයක් නැහැ. ආදරයක් තියෙන මේ වගේ බලුවට කරන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඔයිටට හොඳයි පාර හිඟා කෑවනම් බ්ලේන්ස්වත් දාගෙන මහ ජනතාවගේ රටේ ආරක්ෂාව විකුණන කර ගන්න නැතුව අර සේවකෙට්ට කන්ට ගහපු ප්‍රසන්න රණවීරට මොකද වෙන්නේ? ටිරාන්ගේ නැට්ට කොහෙද එතකොට තියෙන්නේ? රටේ නීති දෙකක් තියෙන්න බෑ. එකයි අපි වහාම ඉල්ලා සිටිනවා ප්‍රසන්න රණවීරට ටිරාන් අලස්ට දෙන්නටම ඉල්ලාස් වෙන්න කියලා. යන්න ගෙදර ඕකොල්ල මේ රටක් පාලනය කරන්න තියා පාර්ලිමේන්තුවේ පාපිස්සකටවත් සුදුසු නැති මිනිස්සු. එම පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.